දැන් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් හදන්න පුළුවන් කියලා එන කට්ටියට අවුරුදු 5 ඉවර වෙනකොටත් ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ආයි IT උගන්නන්න හම්බෙන්නේ නැහැ. මොකද මටත් අවුරුදු 12ක් ගියා පුද්ගලික සල්ලි වලින් කරා. පුද්ගලික සල්ලි වලින් කරන්න අවුරුදු 12ක් ගියා නම් රජයේ සල්ලි වලින් කරන්න අවුරුදු 20ක්වත් යයි. ඒතර ඒක තමයි අර 2048 රට දියුණු කරන්න පුළුවන් කියලා කියන්නේ ඒක එක හේතුවක්. ඔය පොඩි ව්‍යාපාර හදනවා කියලා කිව්වට ගමට සල්ලි එන්නේ නැත්නම් පොඩි ව්‍යාපාර හදන්න බෑ. ගමට පිටින් සල්ලි ආවොත් විතරයි මේක හදන්න පුළුවන්. ඕගොල්ලන් හිතුවත් මේ රට පෝසත් කරන්න පුළුවන් කිය කිය ඇවිල්ලා ඒගොල්ලෝ පෝසත් වෙනවා කියන එක ඒකත් සාධාරණයි. හැබැයි කවුද එන්න ඡන්දෙ දුන්නේ? ඕගොල්ලෝ. අපි නෙමෙයි. තමන්ට තමන්ගේ ගම පෝසත් කරන විදිහත් එක්ක ප්ලෑන් එක පේනවද නැද්ද කියලාවත් හොයාගන්න බෑනේ. ඒක නම් පොඩි මැජික් එකක් දානවා. ඉතින් මැජික් දැම්මම අහුවෙනවා. හැබැයි ඒකට ඕකට වරදක් කියන්නත් බෑ. හැබැයි මං කියන්නේ මේ සිම්පල් කැල්කියුලේෂන් එකක් තියෙන්නේ. මොකද මහා ලොකු දේවල් නෑ. අපි හිතන්නේ එහෙම නෙවෙයි. අම්මා හරි අමාරුයි මේව හදන්න කියලා. හදන්න නෙමෙයි. හැබැයි දැන් මම දැන් මේ ළඟදී පෝසත් ගමක් පෝසත් රටක් කියලා ගම්මාන දෙකක් විවෘත කරා. ඒකේ තියෙනවා අයිටම් 16ක් දැනට ඉම්ප්ලිමෙන්ට් කළා. ඒකට තව 4ක් තව ඇඩිෂනල් ඉම්ප්ලිමෙන්ට් කරන්න තියෙනවා. හැබැයි ඒ හැම එකක්ම කරලා තියෙන්නේ මම පන්සලයි ගමයි එකතු කරලා තියෙනවා. මම ඇමරිකාවේ ABC මවුස් කියලා කම්පනියක් එක්ක කතා කළා. ලෝකේ ඒගොල්ලෝ තමයි පෙරපාසල් අධ්‍යාපනයේ නම්බර් 1. ඒගොල්ලොත් එක්ක කතා කරලා මං ඇහුවා ඇයි ඇමරිකාවේ ළමයි හැමෝටම ගණන් පුළුවන් වෙන්නත් අපේ රටවල් වලට භාගෙට ගණන් පුළුවන් ඉතුරු භාගෙට ගණන් බැරි වෙන්නත් හේතුව. ඒගොල්ලන් කිව්වා අපි හොයාගෙන තියෙනවා ඇත්තට මේ ප්‍රොෆෙසර්ස්ලා ලෝකේ ඉන්න ලොකුම ප්‍රොෆෙසර්ස්ලා මට මාස 3ක් ඒගොල්ලත් එක්ක මම මීටින් තිබ්බා. හැබැයි තියලා තමයි හොයාගත්තේ. ඒගොල්ලෝ කියන්නේ මියුසික් එක්ක ගණන් ඉගැන්නුවොත් සම්පූර්ණ අයගේ කොග්නිටිව් ඩිවලොප් වෙනවා ගණන් එක්ක. අනේ එහෙම ඉගැන්නුවේ නැත්තම් දියුණු වෙන්නේ නැහැ. අපි එතන ඉඳලම හදන්න ඕනේ. මම අර පෝසත් ගමේ මේ ඔක්කොම හදලා තියෙන්නේ. පෙරපාසල් අධ්‍යාපනයේ සම්පූර්ණයෙන් අපේ ළඟ තියෙනවා DP Kids කියලා. ඒක ඔන්ලයින් ගිහිල්ලා බලන්න පුළුවන්. හැබැයි මම 2016-17 පෙරපාසල් 1000ක් ලංකාවේ හදලා තියෙනවා. හැබැයි ඒකේ අර අපට ඒ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක තිබුණෙත් නැහැ. ඒ වගේ ස්මාර්ට් ක්ලාස් රූම් එකක් තිබුණෙත් නැහැ. මේ මම මේ කියන්නේ 2017 මම පෙරපාසල් 1000 තියෙන ඒවා ඔක්කොම, ඒ කියන්නේ USA ඇමරිකාවට අරින ෆර්නිචර් ලංකාවෙන් හදලා අරින්නේ සමහර කම්පනීස්. ඒවෙන් අරගෙන ටොයිස් ටික අරගෙන හැබැයි ඩිවලොප් කරා මටත් බැරි වුණා අතෙන්ට ගෙනියන්න. හැබැයි දැන් මම ඇවිල්ලා තියෙනවා මේ පෙරපාසල් අධ්‍යාපනයේ හදන්න. ඉතින් මං එතන පෙරපාසල් අධ්‍යාපනය හදලා තියෙනවා. ඊළඟට පහේ ශිෂ්‍යත්වයට වෙනම ක්ලාස් හවසට හදලා තියෙනවා. ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලාට පන්ති 5ටම ස්මාර්ට් ක්ලාස් රූම් දාලා තියෙනවා. ඒවා ලයිට් ගියොත් උගන්නන්න බැරි හින්දා ඒවට සෝලා පැනල් දාලා එතනට හදලා තියෙනවා. ඒ වගේ එච්චර දුරට හිතන්න ඕනේ. මොකද එහෙම හිතන්නේ නැතුව මේ රට ගොඩ ගන්න බෑ. කාගෙන් හරි ඇවිල්ලා අහන්න අපේ ගම කොහොමද පෝසත් කරන්න කියලා. අහන්න බලන්න පුළුවන් නම් පුළුවන් එකිනෙ උත්තර දෙන්න කියලා. කාටවත් බෑ. DP Education IT Campus තියෙන එක ඇත්තරම 2012 හිතපු සිතවිල්ල. අවුරුදු 12ක් ගිහිලා තිනවා මෙතනට ගේන්න. කැම්පස් එක ඇරලා අවුරුද්දයි මාස 3යි. හැබැයි කැම්පස් එක ඇරියට අවුරුද්දයි මාස 3ක මේ වගේ ප්‍රතිඵල ගන්න හැබැයි ඒක අවුරුදු 12ක ප්‍රයත්නය. දැන් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් හදන්න පුළුවන් කියලා එන කට්ටියට අවුරුදු 5 ඉවර වෙනකොටත් ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ආයි IT උගන්නන්න හම්බෙන්නේ නැහැ. මොකද මටත් අවුරුදු 12ක් ගියා පුද්ගලික සල්ලි වලින් කරා. පුද්ගලික සල්ලි වලින් කරන්න අවුරුදු 12ක් ගියා නම් රජයේ සල්ලි වලින් කරන්න අවුරුදු 20ක්වත් යයි. ඒතර ඒක තමයි අර 2048 රට දියුණු කරන්න පුළුවන් කියලා කියන්නේ ඒක එක හේතුවක්. ඔය පොඩි ව්‍යාපාර හදනවා කියලා කිව්වට
ගමට සල්ලියෙන් නැත්තං පොඩි ව්‍යාපාර හදන්න බෑ. ගමට පිටින් සල්ලි ආවොත් විතරයි මේක හදන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඒක හින්දා මේ ඒ කියන්නේ ගමට පිටින් සල්ලි එන ක්‍රමයක් අපි හදාගන්න වෙනවා මේක දියුණු කරන්න. අපට හරි ලේසි ඕගොල්ලන් දන්න යාළුවන්වත් ගෙනහල්ලා උතන්ට තිබ්බහම මොකද මට ලේසි වොලියුම් එක වැඩි වෙන්න තමයි පිට රටවල් ටික ලංකාව දැනගන්නේ. දැනගත්තාම රස්සාවල් ටික මේ පැත්තට මූ වෙන්නේ එතකොට. මොකද නැත්තම් ඔක්කොම ටික ඉන්දියාවට මූ වෙන්නේ. ඉතින් දැන් අපි වෙනම කැම්පේන් එකක් කරනවා අපිට ලංකාවට දෙන්න කියලා. මොකද අපෙන් ඉගෙන ගත්ත අයට අපි IT සිලිකන් වැලි හදලා තියෙන ඔෆිස් එකක් මාතර දිස්ත්‍රික්කේ අද ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඒ සිලිකන් වැලි එකට ක්වොලිෆයිඩ් වෙච්ච ළමයි මෙතන 72ක් ඉන්නෝ. ඒ ළමයින්ට අපි ඕගලන්ට වගේම තමයි වෙන මොනක්වත් ඉංග්‍රීසියෙම උගන්වලා නැහැ වැඩිපුර. ඔය ප්‍රොජෙක්ට් 324 ඉංග්‍රීසි වචන 1000ක් තියෙනවා. ඒ ඉංග්‍රීසි වචන 1000 දැනගත්තාම IT කරන්න හොඳටම ඇති. මම ඕගලන්ට IT විතරක් නෙමෙයි උගන්වන්නේ. ඕකේ ඇතුලේ ඉංග්‍රීසි වචන 1000ක් තියෙනවා. දැන් අද අහන්න පුළුවන්ද වැඩිපුර ඉංග්‍රීසි ඉගෙන ගත්තා ඉන්නවද කියලා? සමහරක් වෙලාවට එතනින් එහාට next level එකට යන්න පිටරට වගේ කම්පනියක් එක්ක direct deal කරන්න උනොත් ඉංග්‍රීසි ඕන වෙයි. හැබැයි local company එකට යන්න ඒ තරම් ඉංග්‍රීසි ඕනේ නැහැ. ඒකින්ද මම හැමෝටම කියන්නේ අපේ මේ projects වලට කරන්න කියන IT campus එකට එන්නේ නැති දුවා දරුවන්ට මම මේ කියන්නේ ඕගොල්ලන් එක්කන් එන්න. එක්කන් ආවොත් අපිට හරිම ලේසියි.